समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනාම උතුම් පුන් පොහෝ දවසක ලක්වාසී ලෝවාසී හැම දිනාම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පසළොස්වක පෝය දවසක අපි දන්නවා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තුනුරුවන් තුල හික්මෙන තෙරුවන් සරණ කිය උපාසක උපාසිකාවන් තමන්ගේ ජීවිතයේ උපෝසත සීලයක පිළිපදලා ධර්මයේ දියුණු කරගන්න තමන්ගේ ජීවිතයේ කුසල් වඩා ගන්න උත්සාහ කරන දවසක්. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ ගිහි ශ්‍රාවකේ නිත්‍ය සීලය හැටියට පංච සීලය. ඒ පංච සීලය කියන්නේ ඔබේ නිත්‍ය සීලය. හැබැයි පොයි දවස්වලට උපෝසත සීලයක් සමාදන් වෙනවා. සතර පොයෙට. ධර්මයේ සඳහන් වෙනවා සතර පොයෙට උපෝසතය ආරක්ෂා කරපු උතුම් දිව්‍ය ලෝක ඉපදිච්ච දෙවිවරු. ඒ අය මනුස්ස ලෝකේ පෙර උපෝසතේ රැකලා රැස්තරගත්ත පිනෙන් දෙව්ලෝ ඉපදිලා තියෙනවා. පින්තු නියෝ බාහන ඇති ප්‍රේත වස්තු විමාන වස්තු කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. අකුසල් කරලා ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා. විමාන වස්තු කියලා කියන්නේ පින්දහම් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. මේ ගොඩාක් සිදුවීම් වලට මුල් වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහොම ඍද්ධිවන්තයි. උන්වහන්සේට දිවස් තියෙනවා. උන්වහන්සේට දෙවියනුත් පේනවා, අමනුෂ්‍යයොත් පේනවා, ප්‍රේතයනුත් පේනවා. ඒ අය එක්ක කතා බහ කරනවා. ඒ අය පෙර කරපු අකුසල් මේ මේ කර්ම කරලා මේ ලෝකවල ඉපදුනේ කියලා මුගලන් මහරහතන් වහන්සේ ඒ විස්තර ඇසුරෙන් මිනිසුන්ට දහම් දෙසනවා. විමාන වස්තුවේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරු අහන. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොන වගේ පින් කරලාද? ඔබ පෙර කොහෙද හිටියේ? මේ තරම් සැප සම්පත් ලබන්න ඔබ කරපු පින් මොනවද? අන්න එතකොට ඒ දෙවිවරු කියනවා සාමීනි මම පෙර මනුස්ස ලෝකෙ හිටියේ. මම බොහෝම දුප්පත් කෙනෙක්. ඒ වගේ ගොඩාක් සිදුවීම් වල තියෙනවා. ඒ අය කියනවා මම ගොඩාක් දන් දීපු. මට දන් දෙන්න ලොකු මුදල් තිබ්බ කෙනෙක් නෙමෙයි. මම බොහොම දුප්පත් කෙනෙක්. සමහර දෙවිවරු කියනවා මං උක්දණ්ඩක් මෙලිකලා පූජා කරා. බත් හැන්දක්. ගෙදර හරියම තිබ්බෙ මෙච්චරයි. දම් කුඩ ටික සූල්ලා බත් හැන්දක් පූජා කරා. එක්ක මල් ටිකක් පූජා කරගත්තා චෛත්‍යයකට. මං කරේ ලොකු පිනක් නෙමෙයි කියලා. හැබැයි මේ ගොඩාක් දෙවිවරු කියනවා සාමීනි මං සතර පොයේට උපෝසතෙ රැක්කා. දන් දෙන සල්ලි නැති වුණත් සතර පොයේට උපෝසතෙ රැක්කා. ඒ පිනෙන් තමයි මම මේ දිව්‍ය සැප සම්පත් ලැබුවේ කියලා. එනිසා පින්වතුනි දෙව්ලොව උපදින්න සුභති යන්න ගොඩාක් උපකාර වෙන බලවත් පිනක් පොයේට උපෝසත සීලයක් සමාදන් වීම. ඒ නිසා පුන් පොහෝ දවසක විශේෂයෙන් නිකිනි පුන් පොහෝ දවස අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3කට පසුව මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරපු දවස. ඒ වගේම නිකිනි පුන් පොහෝ දවසේ තමයි උදෑසනින් ධර්ම සංගායනාව දවසේම මේ බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ
සතිමන්තාන දුතිමන්තාන සීනුවන තියෙන භික්ෂුන් වහන්සේලා අතරින් අග්ග යමක් ශ්‍රමින් වටහා ගැනීමෙන් යුක්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්ග මේ බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ආනන්ද හාමුදුරු උතුම් අරහත්ත්වයට පත් වෙච්ච දවස පින්තුනි ඔය වගේ ශාසනික කරුණු ගොඩාක් යෙදෙන උතුම් පුන් පොහෝ දවසක මේ ධර්මයේ ශ්‍රවණය කරන සෝදානම් වෙන ඔබ හැම දිනාට අපි විශේෂයෙන්ම අද සිහිපත් කරන්නේ ඔබ කාටත් වැදගත් මේ බුද්ධ ශාසනයේ අපේ පිරිතෙන් ආශිර්වාදේ ලබා ගන්න ආකාරය අපිට පේනවා මේ වෙනකොට ලෝකේ පුරාම මේ මහා භයානක වසංගතයක් පැතිරීගෙන යන සමහර වෙලාවට ලංකාවේ ඉන්න ඔබ එක්ක ලෝකේ සමහර රටවල් කීපයක් යම් මට්ටමකින් ආරක්ෂා වෙලා තියෙනවා තවම හැබැයි ඔබ ලෝකේ දිහා මේ රෝගේ පැතිරෙන ස්වභාවය ලෝකේ දිහා හොඳට විමසලා බලන්න මොනතරම් භයානක අනතුරකද මේ ලෝකේ දැන් පවතින්නේ පින්වතුනි මේ වෙනකොට 1 කෝටි 75 ලක්ෂයකට වඩා වැඩිපුර මේ රෝගය ව්‍යාප්ත වෙලා පිරිසට මේ රෝගය වැළඳිලා තියෙනවා දවසින් දවස ලක්ෂ ගණන් රෝගියෙකුට ගොදුරු වෙනවා යම්සම් පෙර පිනකට අපේ මාතෘ භූමිය අපේ පුණ්‍ය භූමිය ලංකාව යම් මට්ටමකින් අද මේ විදිහට ආරක්ෂා වෙලා තිබුණාට ලෝකෙ බලවත්ම රටවල් අන්ත අතරන භාවයකට පත් වෙනවා නමුත් ඔබට මතක ඇති මේ වසංගතේ එනකොට මිනිස්සු ගොඩක් බය වුණා ඒ දවස්වල කොත්තමල්ලි වෙණිවැල් ගැට හොය හොයා මිනිස්සු බොන්න පටන් ගත්තා නිතර රතන සූත්‍රය කිව්වා පිරිත් කිව්වා දැන් බොහෝ දෙනෙකුට මේ පින්කම් පිරිත් පින්කම් රතන සූත්‍රය තුන් සූත්‍රය සමහරුන්ට මතකත් නැහැ හැබැයි පින්තුනි මේ පිරිතක ආශිර්වාදය මේ ධර්මයේ ආශිර්වාදේ කොහොමද විපත් ඉදිරි අපි ලබන්නේ ඔබට අද මේ ධර්ම දේශනාව තුළ ඉතාම වැදගත් පිරිතේ ආශිර්වාදේ පිරිතේ සත්‍යක්‍රියාව මේ පිරිතෙන් ලැබිච්ච ආශිර්වාද අද අපි මේ දේශනාව තුළ කතා කරනවා පින්තුනි ඔබ දන්නවා අපි එකින් එකට පිරිතෙන් පිරිත ඒකට හේතු වෙච්ච කාරණා ආදී පිරිත් කීපයක් ගැන අපි විමසලා බලමු ඔබ දන්නවා පිරිත් පොතේ සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේ එදා පුංචි වටකුරුල්ලෙක් හැටියට ඉපදිච්ච කාත්මේ මහා ලැබුගින්නක් සත්‍යක්‍රියා බලෙන් නිවපු ඒ සත්‍යක්‍රියා පිරිත වට්ටක පිරිත මේ වට්ටක පිරිත මේකේ සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටිද්දී එදා භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග උන්වහන්සේ චාරිකාවල් වඩිනකොට රජගහ නුවර මහා වනාන්තර ප්‍රදේශයකින් චාරිකාවල් වඩිනවා එහෙම යනකොට එක පළාතක ලැබුගින්නක් ඇවිලිලා මේ ලැබුගින්න වේගෙන් පැතිරීගෙන එනවා හිතා ගන්න බැරි වේගෙන් ලැබුගින්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩින ඇත්තට මේ ලැබුගින්න පැතිරීගෙන පැතිරීගෙන එනවා ඒ වෙලාවේ සමහර භික්ෂුන් වහන්සේලා බිය වුණා පැටිගත්තා රහතන් වහන්සේලා නෙමෙයි සාමාන්‍ය සාමෙන් වහන්සේලා උන්වහන්සේලා කියන සාමී අපි ඉක්මනට හැරෙමු අපි ඉක්මනට ආපහු යමු අපි මේ ගින්නෙන් අනතුරකටපත් වෙයි සමහරු ගින්න නිවන්න උපකරණ හොයනවා ගින්න නිවන්නේ කොහොමද කියලා කලබල වෙලා ඒ අතරේ බුදුරජාණන් වහන්සේ අර ලැබුගින්න එන පැත්තට බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරලා එක තැනක නතර වෙලා ඒ ලැබුගින්න දිහා බලාගෙන හිටියා බුදුරජාණන් වහන්සේ දෙසට වේගෙන් අර සංඝයා දෙසට ආපු ලැබුගින්න එක තැනකට ඇවිල්ලා ආපස්සට නිවිගෙන ගියා හරිම ආශ්චර්යයි හිතා ගන්න බෑ හරියට මහා රළ පහරකට ගින්නක් නිවිගෙන යනවා වගේ එක තැනකට පැතිරිලා ආපු ගින්න එතන ඉඳන් ආපස්සට නිවිගෙන ගියා මේක දැකපු භික්ෂුන් වහන්සේලාට පුදුමයි ඒ අය හිතුවා බුදුරජාණන් වහන්සේ ප්‍රතිහාරයක් පෑවා. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ ගින්න නිවුවා කියලා. ඒ විස්තුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි. හරිම අද්භූතයි.
මේ වේගෙන් පැතිරිලා ආපු ලැබුගින්න බුදුරජාණන් වහන්සේ දෙසට ඇවිල්ලා ආපස්සට නිවිගෙන නිවිගෙන ගියා හරි මාස්සරේ බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මේ මොහොතේ තථාගතයන් වහන්සේ කිසිවක් කරේ නැහැ කියෝ තථාගතයන් වහන්සේ කරේ පෙර අදිස්ථානයක් සිහිපත් කරා පමණයි බෝසත් කාලේ මේ භූමියේ මෙන්න මෙතන ගහක පුංචි වටකුරුළු කූඩුවක එදා බෝසතාණන් වහන්සේ වටකුරුළු පැටියෙක් හැටියට ඉපදිච්ච ආත්මයක එදත් මේ වගේ ලැබුගින්නක් පැතිරිලා එදා මේ පුංචි වටකුරුල්ල කරපු අදිස්ථානි සිහි කරා පමණයි කි. ඒ වෙලාවේ විසුණු වහන්සේලා වන්දනා කළා කියන අනේ සාමිනී බහතුන් වහන්සේ අපිට අතීත කතාව දේශනා කරන තේක්වා කියලා ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි බොහෝ පෙර ආත්මයක අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන ඉන්නේ කාත්මයක මෙන්න මේ භූමියේ එදා මහ වනාන්තරේ වටකුරුළු කූඩු ගොඩාක් තිබිච්ච මේ වනාන්තරය මෙන්න මෙතන එදා ගහක් තිබුණා මේ ගහේ වටකුරුළු කූඩුවක බෝසතාණන් වහන්සේ පුංචි වටකුරුළු පැටියෙක් හැටියට ඉපදිලා හිටියා මේ පුංචි පැටියට ඒ වෙනකොට පියාඹ ගන්න තාම පණ නැ අත්තු පණ නැ පුංචි පැටියේ දවසක් මේ වගේ විහාල ලැබුගින්න හටගෙන මේ විදිහට පැතිරීගෙන පැතිරීගෙන එනකොට පියාඹ ගන්න පුළුවන් කුරුල්ලෝ කෑක ගහ පියාඹගෙන ගියා අර ගින්නට බය වෙනවා අර පුංචි බෝසත් වටු කුරුල්ලගේ මේ පැටියාගේ අම්මයි තාත්තයි පියාඹගෙන ගියා පැටියා දාලා පැටියා අරගෙන යන්න තරම් හැකියාවක් නැහැ ගින්න වේගෙන් පැතිරිලා එනවා තමන්ගේ ජීවිතේ බේර ගන්න ඉක්මනට පියාඹලා ගියා මේ බෝසතාණන් බෝසත් පුංචි වටු කුරුල්ලා බලන්න මේ බුදුවරුන්ගේ සතර පාරමී පුරනකොට වටුකුරුළු ආත්මී පොදුනක් මොනතරම් පුණ්‍ය ශක්තියක් පාරමී ශක්තියක් තියෙනවද පුංචි වටුකුරුළු පැටියා අර කූඩුවේ ඉඳගෙන සත්‍යක්‍රියාවක් කරා ඇත්තම කතාව හිතනවා විශාල ලැබුකින්නක් පැටියලා එනවා මට පියාඹ ගන්න මගේ අත්තු පණ නැහැ මගේ අම්මයි තාත්තයි වටුකුරුළු අම්මයි තාත්තයි මාව අතහැරලා පියාඹගෙන ගියා දැන් මම මේ කූඩුවේ තනි වෙලා ඒ වෙලාවේ මතක් වුණා අර පාරමී බලය පෙර සතර පුරපු පාරමී ශක්තිය අතීතී අම්හා බුදුරු මේ විශ්වේ පහළ වුණාදී බුද්ධ ශක්තිය ඒ බුදුවරුන්ගේ ධර්මයේ ශක්තිය ශ්‍රාවකයන්ගේ ඒ ශක්තිය ගුණරුවන්ගේ ශක්තිය සිහි කරලා සත්‍යක්‍රියා කරා ඒ බුද්ධ ශක්තිය මම සතරේ යම් ගුණයක් පාරමිතාවක් පිරුවනම් ඒ පාරමී ශක්තියේ මේ ගින්න ආපසු හැරෙන් කියලා අර පුංචි බෝසත් වටකුරුල්ලා හිතුවා ඒ වෙලාවේ අදිස්ථානයක් කරා හිත තව බැදිව ඒ ගැන සිහි කරලා ගින්න දිහා බැලුවා විතරයි අර ගහවිගේ උඩට පැතිරීගෙන එන ගින්න ආපස්සට නිවිගෙන 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 ගියා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා බෝසතාණන් වහන්සේ පුංචි වටකුරුළු පැටියෙක් හැටියට මේ භූමියේ ඉඳන් එදා කරපු අදිස්ථානේ අදටත් බලවත් කියෝ මහණෙනි මේ මොහොතේ විශාල ලැබුගින්නක් පැතිරිලා මෙතනට එනකොට තථාගතයන් වහන්සේ අද යම් අදිස්ථානයක් කරේ නැහැ කියෝ පෙර බෝසතාණන් වහන්සේ මේ භූමියේ වටකුරුල්ලෙක් හැටියට කරපු එදායේ අදිස්ථානයේ සිහි කරා පමණයි අදත් මේ කල්පයේ පවතින තාක් ගින්නකින් මේ භූමිය විනාශ වෙන්නේ නැහැ කියලා. ලැබුගින්නක් පැතිරිලා ආවත් එතනට ඇවිල්ලා ආපහු නිවිගෙන යනවා. බලන්න මේ පිළිතක තියෙන ආශ්චර්යය. බෝසතාණන් වහන්සේලාගේ සතර පාරමී ශක්තිය මෙන්න මේ පිළිත තමයි වට්ටක පිළිත හැටියට සදහන් වෙන්නේ. ස්වභාවික විපත්. මහා ලැබුගින්නක් ස්වභාවික විපතක්. ආපස්සට සත්‍යක්‍රියා බලයෙන් නිවපු නිවිගෙන ගිය සත්‍යක්‍රියා වට්ටක පිළිත. ඊළඟට ඔබ දන්නවා පිළිත් පොතේ මත්ස්‍ය රාජ පිළිත කියලා තියෙනවා. මේ මත්ස්‍ය රාජ පිළිත ඔබ පිළිත් පොත අරගෙන පෙරලලා කියවලා තේරෙන භාෂාවෙන් හරි ඒ ගාථාවල තේරුම පිළිත් පොතේ තියෙනවා. මේ මත්ස්‍ය රාජ පිළිතේ කියන්නේ ඒ ස්තෝරි වගේ කතාවක්. අපේ බෝසතාණන් වහන්සේ පෙර පාරමී පුරාගෙන මේ කාත්මයක
මත්ත්‍ය රාජය කියලා කියන්නේ මාළු ඉලක මාළුවෙක් කියලා. ඉපදිච්ච කාත්මය. පින්වතුනි මේ පාරමී පුරාගෙන යනකොට දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක දෙකේම ඉපදුනා විතරක් නෙමෙයි. ජාතක පොත අරගෙන බලන් අපේ බෝසතාණන් වහන්සේ වඳුරු රැලේ වඳුරෙක් හැටියට ප්‍රධානීෙක් හැටියට ඉපදිච්ච ආත්ම. හස්ති රාජ්‍ය වෙලා ඇතු වෙලා ඉපදිච්ච ආත්ම. එතකොට මේ වගේ නොයෙක් විදිහට දැන් වටක පිළිති තියෙන වටු කුරුල්ලෙක් වෙලා ඉපදිච්ච ආත්මය. මත්ත්‍ය රාජ පිළිති තියෙන්නේ මේ විලක මාළු රංචුවේ මාළුවෙක් වෙලා ඉපදිච්ච ආත්මය. එදා මේ මත්ත්‍ය රාජ පිළිති සඳහන් වෙන්නේ විශාල නියගයක් කාලය. මේ විලේ හිටපු මාළු අර නියගයත් එක්ක වතුරේ හිඳීගෙන හිඳීගෙන ගිහිල්ලා ඒ වෙලාවේ මේ මාළු නැරෙන්න පටන් ගත්ත වතුරනේ විශාල නියගයක්. අර විලේ හිටපු මේ මත්ත්‍ය පිරිස අතර අපේ බෝසතාණන් වහන්සේ දා මත්ත්‍ය රාජෙක් හැටියට මේ විලේ ඉන්නදී සත්‍ය ක්‍රියාවක් කරා. පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය ඒ වගේම සතර පාරමී ගුණය මේක සිහි කරලා සත්‍ය ක්‍රියාවක් කරා. මේ දුර්භික්ෂය නැති වේවා පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය සත්‍යයි. මේ සත්‍යානුභවයෙන් වැසිය දැහැලේවා කියලා අර මාළුව හිතලා සත්‍ය ක්‍රියාව කරද්දී නියගේ දුරු වෙලා මහා වැසිය දැහැලිලා අර සියලු දෙනාව අද නියගින් ආරක්ෂා වුණා. ඕක තමයි මත්ත්‍ය රාජ පිළිති තියෙන්නේ. එහෙමනම් අපිට පේනවා ස්වභාව ධර්මයේ යම් යම් විපත් වියසන ඇති වෙච්ච වෙලාවල් වල අපේ බෝසතාණන් වහන්සේ සත්‍ය ක්‍රියා බලයෙන් ස්වභාව ධර්මයට බලපෑම් කරා. මහා ලැබුගින්නක් නිවෙන්න සැලසුවා සත්‍ය ක්‍රියා කරලා. විශාල දුර්භික්ෂ නියඟ සත්‍ය ක්‍රියා බලයෙන් වැසිය දැහැලෙන්න සැලසුවා. එහෙමනම් අපිට පේනවා පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මේ විශ්වයේ තුල ධර්මයේ තියෙන ධර්ම ශක්තිය යම්තාක් මහරහතන් වහන්සේලා මේ විශ්වයේ ලෝකෙ පහළ වුණා. ඒ මහරහතන් වහන්සේලාගේ තියෙන ඒ උතුම් ශක්තිය අදටත් මේ විශ්වයේ සිහිපත් කරලා සත්‍ය ක්‍රියා කරන්න පුළුවන් නම් විශාල ආශිර්වාදයක්. අපිට හිතාගන්න බැරි තුනුරුවන්ගේ පිහිට අපට ලබන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි රතන සූත්‍රය ගැන හිතන්න. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිළිති දේශනාවේ උතුම් රතන සූත්‍ර. මේ රතන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සත්‍ය ක්‍රියාව. ගාථාවෙන් ගාථාවේ බුදු ගුණවල තියෙන සත්‍ය ක්‍රියාව. ධර්මී ගුණවල තියෙන සත්‍යානුභවයි. ඒ හැම ගාථාවකම සඳහන් වෙනවා. ඒතේන සත්‍ය වක්කේම හෝතු තේජය මංගල. දැන් බලන්න මේ මහා මංගල සූත්‍රය ගැන. ඒ මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ සත්‍යානුභවයෙන් සුවපත්තිය. මේ සත්‍යානුභවය මේක මංගලකාරකය. එතකොට ඒ වගේ රතන සූත්‍රය මේ ඉදම්පි ධම්මේ රතනම් පණීතං. ඉදම්පි බුද්ධේ රතනම් පණීතං. ඉදම්පි සංඝේ රතනම් පණීතං. මේ තමයි බුද්ධ රත්නේ කියන ආනුභවය. මේ තමයි ධම්ම රත්නේ ආනුභවය. මේ තමයි සංඝ රත්නේ ආනුභවය. ගාථාවෙන් ගාථාවට ඒ තුනුරුවන් ගුණ ගැන කරන සත්‍ය ක්‍රියා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිළිපදියා. එතනදී බලන්න එතන ස්වභාවිකව ඇතිවෙච්ච විශාල දුර්භික්ෂය වසංගතය. එදා විශාලා මහනුවර නගරයට ඇති වුණේ තුන්බිය. තුන්බිය කියන්නේ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුස්ස බිය. එතකොට රෝග බිය කියන්නේ වසංගතයක් පැතිරෙන්න පටන් ගත්තා. විශාලා මහනුවර මේ ඉතිහාස පොත්වල ඒ අටුවාවල විස්තරවල සඳහන් වෙනවා විශාලා මහනුවර ඉස්සල්ලා විශාල දුර්භික්ෂයක් ආව. මිනිස්සුන්ට කන්න නැතුව මිනිස්සු ඒකෙන් පීඩා විඳින පටන් ගත්තා. ඔය අතර විශාල වසංගතයක් පැතිරෙන්න පටන් ගත්තා. මේ වසංගතයේ වසංගතයක් කියන්නේ වේගෙන් පැතිරෙනවා, බෝ වෙනවා. දැන් අද ඔබට පේනවා ඇති මේ රෝගේ ලෝකේ බලව රටවල් අසරණ වෙන ආකාරය. මොනතරම් විද්‍යාව දියුණුණත්, මොනතරම් තාක්ෂණය දියුණුණත්, මොනතරම් දියුණු අවිරාවිද හදාගෙන, මොනතරම් වෛද්‍ය උපකරණ හදාගෙන බලව රටවල් ලෝකේ අපි බලවත් කියලාගෙන හිටියත් මේ වසංගතය ඉදිරියේ ලෝකේ කොච්චර අසරණද. එදා
මේ වසංගති වේගෙන් පැතිරිලා යනකොට නගරේ මිනිස්සු දවසට 50 දහස් ගණන් මිනිස්සු මිය යන්න පටන් ගත්තා. ඒ මැරිච්ච අයගේ මලකුණු නගරේ තැන් තැන්වල කුණු වෙලා යන්න පටන් ගත්තා. දැන් ඔබ දකින්න ඇති මේ වසංගතියත් එක්ක මිය යන කෙනෙක්ගේ මృత දේහයක්වත් ගෙදරකට ගේන්න දෙන්නේ නැහැ. ඒකෙන් පැතිරෙන්න පුළුවන්. සාමාන්‍ය ආදාහනයක් කරන්න අවස්ථාවක් නැහැ. ඒක පුච්චනවා. මොකද මේකෙන් පැතිරෙන්න පුළුවන් නිසා. එතකොට මේ වගේ අපිට පේනවා මේ වසංගතයක් හැදිලා මේ අනකට කෙනෙක් අර මృత ශරීරයකට ලං වෙන්නේ නැහැ. එදා විශාල මහනුවර නගරේ තැන් තැන්වල මිනිස්සු මැරිලා කුණු වෙලා යනකොට මල කුණුවල දුර්ගන්ධයෙන් නගරේ පුරාම මිනින් කුණු ගඳ හමාගෙන යනවා. නගරේ ඉන්න අමනුෂ්‍යය ඈත ඉන්න අමනුෂ්‍යයෝ යොදුන් ගණන් ඈත ඉඳන් අමනුෂ්‍යයෝ නගරයට ඇදෙන්න ගත්තා. අර මලකුණවල ඕජා උරාගෙන අමනුෂ්‍යයෝ කාලයක් යද්දී රෝග දුර්භික් සමනුෂ්‍ය කියන තුන් දියේ මුළු නගරෙම අවාසනාවන්ත ඉර නමකට පත් වුණා. මේ අවාසනාවන්ත ඉර නමට මුළු නගරේ පත් වෙනකොට මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැහැ. ඒ වෙනකොට මේ අතේ හිටපු ප්‍රධාන පාලකයෝ එදා ලිච්ඡවි රාජ කුමාරවරු එදා පාලනය කරපු පිරිස සාකච්ඡා කරා කොහොමද අපි මේකෙන් මිදෙන්නේ අනේ කොහොමද මිදෙන්නේ මේකට ක්‍රමයක් තියෙනවද අඩුගානේ මේ වෙනකොට හිටපු සාස්තුවරු කියාගත්ත නිගණ්ඨ නාථපුත්‍ර සංජය වෙල්ලත් පුත් ආජිත තේස කම්බලී නොයෙක් අය හිටියානේ ඒ අයගේවත් පිටක් අපිට පුළුවන් වෙයිද කොහොම සාකච්ඡා කරනකොට ව්‍යාසරේ එක උපාසකෙක් හිටියා ඔහු රජගහනුවර ඒ වෙනකොට බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙච්ච මුල්ම කාලේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ වේලුවන උයනේ වැඩ ඉන්නේ වේලුවන ආරාමේ බණ අහලා ඉන උපාසකෙක් ඔහු අර පිරිස අතරේදී නැගිටලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට දෑත් නලලි කියලා වන්දනා කරලා බුදුගුණ කියලා කියා හිටියා මේ නගරයට යහපත උදා කරගන්න අවශ්‍ය නම් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා මේ වෙනකොට උන්වහන්සේ බිම්බිසාර රජතුමා පූජා කරපු වේලුවන උයනේ රජගහනුවර වැඩ ඉන්නවා උන්වහන්සේට ආරාධනා කරන මේ නගරෙට උන්වහන්සේගේ ආශිර්වාද ලබා දෙයි. පජ්ජරුව මාර්ගයෙන් ආරාධනය කරා බුදුහාමුදුරු පිළිගත්තා. දහස් ගණන් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා මුලින්ම කැලණි ගඟේ එදා ඒ වෙනකොට ගංගානන් ගඟ මේ ගංගානන් ගඟෙන් පෑන් එකක් අරගෙන පිරිත් කරලා සතන සූත්‍රයේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සත්‍යක්‍රියාකල ආනන්ද හාමුදුරන්ට දුන්න ආනන්දේ නගරේ ප්‍රාකාර වලල් තුන වටා ගිහිල්ලා නගරෙට පිරිත් පැන් හිමින් කියලා. පින්නතුනේ විශාලා මහනුවර නගරය ගැන සඳහන් වෙනවා. නගරයේ විශාලා මහනුවර කියන්නේ ලිච්ඡවි පරම්පරා වේගෙන් ව්‍යාප්ත වෙනකොට තුන් වතාවක් ප්‍රාකාර තුනකින් විශාල කරපු නගරය. මේ නගරේ වටා විශාල උස්තාප්ප තුනක් තිබිලා තියෙන නගරේ ප්‍රාකාර තුන. ඒ නිසා තමයි විශාල මහනුවර කියන්නේ. රජගහනුවර ඉඳන් ගංගානන් ගඟ දක්වා යොදුන් ගණනක් මාර්ගය. ඒ මඟ එදා බිම්බිසාර රජුරෝ සෝදානම් කරලා පාර දෙකක් සබසල සුදු වැලි අතුරුල පෙරහැරින් වැඩමු. ගංගානන් ගඟෙන් එතර වුණාට පස්සේ ගඟ දෙපසක් නාම ලෝකේ නාමයන් සැලසුවා කියලා. ඒ ගං තොටේ ඉඳන් විශාලා මහනුවර නගරේ දක්වා ලිච්ඡවි රාජකුමාරුන් පාර සැරසුවා. බුදුරජාණන් වහන්සේ ගඟින් එතර වෙලා විශාලා මහනුවර නගරයට සිරිපතුල තබනකොට ඔන්න බලන්න බුදුගුණ බලේ සිරිපතුල තබනවා සමගම එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැරෙනවා. අර කාලයක් තිබ්බ දුර්භික්ෂ නැති වුණා. පොද වැස්සක්, පිනි වැස්සක්, මල් වැස්සක් ඔය විදිහට වැස්සි හතක් ඇදහැරිලා නිලගේ දුරුවලා අර තැන් තැන්වල කුණු වෙලා තිබ්බ මල කුණු මේ ඕජාව නගරේ තිබ්බ දුර්ගන්ධය ඔක්කොම හේදිලා ගියා. බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා නගරේ කූටාගාර ශාලාවට වැඩම කරා. ආනන්ද හාමුදුරු නගරේට පිරිත් පැන් ඉස්සා. බුද්ධ අධිස්ථානයේ නගරේ රෝග දුර්භික් සමනුෂ්ඨ බියෙන් අසරණ වෙච්ච මිනිස්සුන් පිරිත් පැන් ඉහිනකොටම සූපත් භාවයට පත් වුණා.
එදා ආනන්ද හාමුදුරුවෝ පස්සේ මේ මිනිස්සු පෙරහැරක් වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා වාඩි වුණා. අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දේව බමුණට ආරාධනා කරලා උතුම් රතන සූත්‍ර දේශනා කරන්න තියෙනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ දේශන අතර බොහෝ බණ අහනකොට ධර්මී සදාහන් වෙනවා දස දහසක් ලෝක ධාතුල දෙවියන් එකතු වුණා කියලා. බොහෝ වෙලාවට මේ ලෝක ධාතුලේ දෙවිවරු නිතර බුදුහාමුදුරන්ගේ බණ අහනවා. විශේෂ දේශනා දැන් ධම්මචක්ක දේශනාව ගැන සඳහන් වෙන්නේ දස දහසක් ලෝක ධාතුල දෙවියන්ගෙන් පිරුණා. බුදුරජාණන් වහන්සේගේ ආලෝකය මේ දේශනාව අවසන් වෙනකොට අප්‍රමාණෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාත්‍රයෙහි දෙවියන්ගේ දේවානුභාව ඉක්මවා ගිය අප්‍රමාණ ආලෝකය දස දහසක් ලෝක ධාතුට පැතිරුණා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශන අතර කීපයක් තියෙනවා කෝටි ලක්ෂයක් සක්වල ඒ කියන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ ත්‍රිසහස්‍රී ලෝක ධාතු කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවන බලවත්ම දේශනා කීපයයි තියෙන්නේ. ඒ අතර බලවත්ම දේශනාව තමයි රතන සූත්‍ර දේශනාව. එදා බුදුරජාණන් වහන්සේ ඒ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සත්‍යක්‍රියා දේශනාව විශාලා මහනුවර නගරෙ මැද කූටාගාර ශාලාවේදී දේශනා කරා. ওই දේශනාවේ අවසාන ගාථා තුන බුදුහාමුදුරන්ගේ ගාථා අවසන් වෙනකොට අන්තිම ගාථා තුන රතන සූත්‍රය අරගෙන පෙරලලා බලන්න පිළිත් පොතේ තියෙනවා. ගොඩාක් පොත්වල ඔබට හොයාගන්න පුළුවන්. අවසාන ගාථා තුන කියන්නේ සත්‍ය දෙවියන්. බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ආඥාව අපි පිළිගන්නවා. ධර්මීය ආඥාව අපි පිළිගන්නවා. මේ ශ්‍රාවක සංඝයාගේ ආඥාව පිළිගන්නවා. අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ධර්මයට සංඝයාට අපගේ නමස්කාර වේවා කියලා සත්‍ය දෙවිය තමයි අවසාන ධාතු තුන කියලා වන්දනා කරන්නේ. ඒ නිසා අදටත් මේ වසංගත රෝග පැතිරිලා යනකොට පින්වතුනි ඔබ නිතර පුරුදු වෙන්න ගෙවල් වල රතන සූත්‍රය කියලා පිරිත් කියන්නේ. දැන් බලන්න මේ ලෝකෙ මේ තරම් බලවත් රටවල් අසරණ වෙනකොට මොකක් හෝ ආශ්චර්යයකට අපේ රටවල් මෙහිම හරි ආරක්ෂා වුණා. අසල්වැසි ඉන්දියාව දිහා බලන්න අද වෙනකොට මොනතරම් වේගෙන් මේ රෝගේ ව්‍යාප්ත වෙගෙන යනවාද. ඉන්දියාව වගේ රටක අපි නිතර දඹදිව වන්දනාවේ කියන අපි නිතර පින්කම් කරන්න වැඩම කරලා තියෙනවා. ඉන්දියාව වගේ රටක පරිසරයේ මිනිස්සු ජීවත් වෙන ක්‍රමයේ ගත්තහම අද ඔය තියෙන සැබෑ සංඛ්‍යා ලේඛන වලට වඩා 3-4 ගුණයකට වඩා වැඩි වෙන්න පුළුවන් ඇත්ත රෝගී ප්‍රමාණය. ඒකට හේතුව පින්වතුනි සංඛ්‍යා ලේඛනයක් හැටියට ලක්ෂ 15යි 20යි කියලා හරි රෝගීන් මෙච්චරයි කියලා සංඛ්‍යා ලේඛන ගත වෙන්නේ. ඒ අය පරීක්ෂණ කරොත් විතරයි. ඒ පරීක්ෂණ වාර්තාවලට අනුව තමයි ඔහු රෝගියෙක් කියලා හඳුන්වන්නේ. නමුත් ඉන්දියාව වගේ රටක් ගත්තාම මිනිස්සු ඒ මිනිස්සු ලෙඩක් හැදුනා කියලා වෛද්‍යවරයෙක් ළඟට යන්නේ නැහැ. ඔහේ ගෙවල් වල ඉන්නවා. එක්කෝ එහෙමම මැරෙනවා. මැරුණාට පස්සේ මොන වෛද්‍ය පරීක්ෂද? සමහරු එහෙම එක දවසින්ම ගිහිල්ලා කඟක් අයින් කියලා පුච්චලා අලු ටික කඟට දානවා. එතකොට ඔය වගේ ඒ කෝටි ගාණක් මිනිස්සු ජීවත් වුණාට ලෝකෙ දෙවනි වැඩිම ජනගහණ ඉන්න රට ඉන්දියාව. නමුත් ඔවුන්ගේ ජීවිතවල ගත්තොත් ඔවුන්ට උපැන්න සහතිකයක් ඐඩෙන්ටි කාඩ් එකක් කොයි මොනවත් නැහැ බොහෝ මිනිස්සුත්. හරියට සංඛ්‍යා ලේඛනයක් නැහැ කොච්චර මිනිස්සු ඉන්නවද කියලාවත්. පවුල් ගණන් ඔහේ ජීවත් වෙනවා ඉන්න තැනක් නැහැ මහා පාරවල් වල බොහොම අපිරිසිදු ජීවිත. ඒ නිසා අසල්වැසි ඉන්දියාව මේ තරම් වේගෙන් මේ රෝගී පැතිරෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අසල්වැසි අනෙක් රටවල් වල මේ තරම් පැතිරීගෙන යනකොට මේ ලංකා භූමිය ආරක්ෂා වෙලා තියෙන්නේ මොන ප්‍රශ්න මොනවා තිබුණත් ස්වර්ණමාලි චෛත්‍යරාජානන් වහන්සේ මොන තරම් මිනිසු ශ්‍රද්ධාවෙන් පින්කම් කරනවාද. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ අටමස්ථාන සොළොස් මස්ථාන දෙතිස් ඵල බෝධීන් වහන්සේලා අෂ්ටඵල බෝධීන් වහන්සේලා මිනිස්සු කොච්චර නිතර පිළික් කියනවා පින්කම් කරනවා බුදුගුණ කියනවා පිළික් පැන් ගිනිනවා. මේ නිසා තමයි යම් මට්ටමින් හරි ලෝකෙම අද මේ රෝගයෙන් අසරණ වෙගෙන යනකොට මේ ලංකාව වගේ පුංචි රටක් මේ විදිහට හරි අපි ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි නිතර මේ ස්වභාවික විපත් ඇති වෙගෙන යනකොට මේ ස්වභාවික දෙයක්
එවැනි ස්වභාවික විපත් සිදුවී අපි නොසිතන විදිහට ලෝක මිනිස්සු අන්ත අසරණ භාවයට පත් වෙන්න පුළුවන් ඒ නිසා නිතර සුමුරුවන්ගේ පිහිට ආශිර්වාදේ මේ පිරිතේ තියෙන ආශිර්වාද හැබැයි මතක තියාගන්න පිරිතක ආශිර්වාද ලැබෙන්නේ කෙනෙකුට හිතෙන පුළුවන් කොහොම ඉතින් අපි පිරිත් කීව කොහොම අපිට කොහොම කියන අය ඉන්නවා කොහොම අපිට බැලුවා අපි ඔච්චර පිරිත් කියනවා බුදුන් හරිනවා අපිටමයි මේ කරද එහෙම කීයේ තුනුරුවන්ට ගරහන තුනුරුවන්ට බණින දවසක් පිරිත් කීවා කියලා කොහොම ප්‍රතිඵල කියලා අහන අය ඉන්නවා මතක තියාගන්න පිරිතේ ආශිර්වාද ලැබෙන්නේ සිල්වතට සිල්වත් ගුණධර්ම පුරමින් ධාර්මිකව ජීවත් වෙන කෙනා තමයි පිරිතෙන් ආරක්ෂා වෙන්නේ. ඒ නිසා ඔබ කොච්චර උදේ හවස පිරිත් පාටි දාගෙන හිටියත් පිරිත් කීය කොච්චර පිරිත් පොත අතේ තියාගෙන පිරිත් කිව්වත් ඔබ තුල සීලාදී ගුණධර්ම පිහිටලා නැත්නම් ඔබ අදුම ගාන පන්සිල්වත් හකින කෙනෙක් නොවේ නම් ඒ පිරිත් ආශිර්වාදයේ ඔබට ඒ තරම් ලබන්න පුළුවන් කමක් නැහැ මතක තියාගන්න පිරිත් කියන්නේ කොහොමත් තින් රැස් වෙනවා බුද්ධ වචනය හැබැයි ඒකේ ආශිර්වාදයේ 100ට 100ක් සාර්ථක ඔබට ලැබෙන්න නම් ඔබ සිල්වත් වෙන්න ඕනේ ඔබ ධර්මානුකූලව ජීවත් වෙන්න ඔබ ධාර්මික ජීවිතයක් ගත කරන්න එතකොටයි මේ පිරිත් ආශිර්වාදය ඔබට ලබන්න පුළුවන් ඊළඟට අපි බලමු ඔබ දන්නවා සාමාන්‍ය සර්පයන්ගේ කරදර උපද්දව ඕන තරම් ඇති. ඔබ බලන්න මේ තරපයෝ සමාහුල් කරන්න පුළුවන් මුන් ඉන්නේ කැලේ. ওই ගම් වල කැලෑවල් වල ඉන්න මිනිස්සුන්ට තමයි ওই තරපය මේ කරදර තියෙන්නේ. පින්වතුනි මතක තියාගන්න සමහර වෙලාවට කර්ම විපාක කොළඹ වෙන්න පුළුවන් කොළඹ හතේ වෙන්න පුළුවන්. බොහොම ආරක්ෂිතව ගේට්ටු දාගෙන තාප්ප හදාගෙන ආරක්ෂිතව තියාගෙන මොන තරම් ආරක්ෂා වෙලා ජීවත් වෙන්න උත්සාහ කරා හිතා ගන්න බැරි විදිහට බටයක් පස්සෙන් හරි ඇවිල්ලා මල් ගහක හරි ඇතිලා ඉඳලා සර්පෙක් දෂ්ට කරන අවස්ථා තියෙනව නැතුව නෙමෙයි මහ කැලේ සත්තු අතරේ සර්ප විමානවල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා කවදාවත් සර්පෙක් දෂ්ට කරලා නැහැ අපි දන්නවා බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා වහ වනාන්තරවල ආරණ්‍යවල කැලෑවල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා හැබැයි කවදාවත් උන්වහන්සේලාට ඒ සර්පෙන්ගෙන් අනතුරක් වෙලා නැහැ. එතකොට එහෙම නොවෙන්න හේතුව කෙනෙකුට එහෙම වුණා නම් ඒක එක හේතුවක් තියෙනවා. එක්ක සීලේ යම් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් සර්පයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. විශේෂයෙන් සර්ප කුලවලට මෛත්‍රිය වඩනවා නම් එයා සර්පයන්ගෙන් ආරක්ෂා වෙනවා කියලා බුදුහාමුදුරු පෙන්නනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ එක මහ වනාන්තරයක භාවනා කරන වැඩි ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ කැලණියට වැඩම කරලා මහ වනාන්තරයේ තිබිච්ච පැරණි කුටියක් උන්වහන්සේ කල්පනා කරා මම මේ කුටිය සුද්ධ පවිත්‍ර කරලා මේක මම භාවනා කරන්න ගන්න. රහතන් වහන්සේ නමක් නෙමෙයි සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ මේ කැලණියට වැඩම කරලා මේ කුටිය පුංචි මැස්සක් වගේ තියෙනවා නිදාගන්න. උන්වහන්සේ එතන පොඩ්ඩක් සුද්ධ කරලා චුට්ටක් හැලුණා. මේ කුටිය වහලේ උඩ හිටියා බොහොම විෂ සහිත සර්පිය. මේ සර්පය උන්වහන්සේගේ ශරීරයට වැටුණා. උන්වහන්සේ වෙලා දින දෂ්ට කරලා ඇදිලා ගියා. මෙතන දෂ්ට කරනවා කියලා කිව්වට අපි සාමාන්‍යයෙන් දෂ්ට කරනවා කියපු ගමන් අපිට මතක් වෙන්නේ අර දත් වදින්න දෂ්ට කරන සර්පය. සර්ප වර්ග කීපයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. සමහර සර්පයෝ ඉන්නවා දෂ්ට කරනවා. අපි දැකලා තියෙනවා. ඒ දෂ්ට කරනවා කියන්නේ අර දත් වදින්න විෂ තියෙන දතේ. ඒ දත්තේ විෂ වදින විදිහට දෂ්ට කිරීම කරනවා බුදුරජාණන් වහන්සේ පෙන සමහර සර්පයෝ ඉන්නවා විෂ විදින සර්පයෝ ඉන්නවා ඔබ දැකලා ඇති ওই සත්තුවත් සමහර රූපාවිනිය වල හරි වැඩ සටහන් වලට දැකලා ඇති මේ සමහර සර්පයෝ ඉන්න විෂ විදින ඊළඟට හිමාලයේ ඉඳලා තියෙනවා බුදුහාඳුර දේශනා කරන සමහර සර්පයෝ ඉන්නවා විෂ දුමාරයක් පිට කරනවා ඔවුන්ගේ විෂ දුමක් වගේ විස දුමක් පිට කරනවා ඒ විස ආග්‍රහණය වෙනකොට හිම තීමුර්ජා වෙලා ඇදගෙන වැටෙනවා විසට තවත් තරක කොටසක් බුදුහාමුදුරුවෝ පෙන්නවා උන්ගේ විස තියෙන්නේ මුළු ඇඟ පුරාම ඒ සර්පේ දෂ්ට කරන්නේ අර දත වදින නෙමෙයි ඔහු කරන්නේ විලාගෙන අර පිපුරා වගේ ඇඟ වෙලාගෙන විස තවරන ඒ විස ඇඟේ තවරලා ඇදිලා යනවා
ඒක තමයි දක්ෂ කරන ක්‍රමය මේ සර්පයා අර ස්වාමීන් වහන්සේගේ ඇඟ වෙලාගෙන විෂ තවරලා දෂ්ට කරලා එහෙම තමයි ඇදිලා ඉන්නේ උන්වහන්සේ දැක්කා උන්වහන්සේ දැනගත්තා ඉක්මනින් ඒ ළඟ කුටිවල හිටියේ යසලේදී ස්වාමීන් වහන්සේලට කතා කළා ස්නායිස්මතුනි ඉක්මනට එන්න ඉක්මනට එන්න මාව මේ මැස්ස පිටින්ම උස්සලා එළියෙන් තියන්න කියලා තව ටික වෙලාවකින් මගේ ශරීරේ බොල් වී ටිකක් විසිරිලා යනවා වගේ විසිරිලා යයි දරුණු සර්පෙක් මට දෂ්ට කරා කියලා ඒ වෙලාවේ අනිත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ ඇඳ පිටින්ම උස්සලා එළියෙන් තිබ්බා බලාගෙන ඉන්නේදී උන්වහන්සේගේ ඇඟ ඉදිමුණා ඉච්ඡරතර විසක් ටික වෙලාවක් යනකොට ඇඟ ඉදිමුණා ශරීරේ තැන් තැන් වලින් පුපුරන්න පටන් ගත්ත ඉදිමිලා උන්වහන්සේ එහෙම අපවත් වුණා ශරීරේ පුපුරලා ඕජාව වැගිරෙන්න පටන් ගත්තා බලන්න කොච්චර විසක්ද කියලා මෙන්න මේ සිදුවීම දවසක් ධම්සභා මණ්ඩපයේ අපේ බුදුරජාන් වහන්සේ පිළිසකර දහම් දේශනකොට ඔය සිදුවීම වික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ කියන සාමීනි අසවල් සාමීන් වහන්සේ බොහොම සද්ධාවෙන් මහ වනාන්තරේ කුටියකට ගියේ භාවනා කරා. නහන්සේට සර්පෙක් දෂ්ට කරලා උන්වහන්සේ අපවත් වුණා. ඇයි එහෙම වුනේ? මේක උන්වහන්සේගේ පෙර කර්ම විපාකයක් නෙවෙයි මොකද්ද හේතුව කියලා ඇහුවා. එතරම් බුදුරජාන් වහන්සේ වදාළ මහණින් ඔය වික්ෂුව සර්ප කුල හතරකට මෛත්‍රිය වැඩුවා නම් ඔය අනතුර වෙන්නේ නැහැ කියලා. කියලා බුදුරජාන් වහන්සේ කන්ද පිළිත දේශනා කරන්නට එතුමා. මේ මහ පොළොවේ ඇවිදගෙන යන විෂ සහිත සර්පයන් කොටස් හතරකට බුදුරජාණන් වහන්සේ විස්තර කරා. සර්ප කුල කියන්නේ කොටස් හතරක්. එතන කුල කියන්නේ කොටස්. විරූපක්කේ හිමේ මෙත්තා. මෙත්තං ඒරාපතේ හිමේ චබ්බ්‍යා පුත්තේ හිමේ මෙත්තා මෙත්තං කන්හා දෝතන පිළිච්ච විරූපාක්ක කියලා සර්ප කොටසක් ඒරාපත කියන්නේ සර්ප කොටසක් චබ්බ්‍යා පුත්ත කියන්නේ සර්ප කොටසක් කන්හා දෝතන කියන්නේ සර්ප කොටසක් එතකොට මෙන්න මේ කියන සර්පයන් අරමුණුට ඒකට අදාළ වෙනවා මහා පොළොවේ ඇදිලා යන සියලුම විෂ සහිත සර්පයන් මේ කොටස් හතරට මෛත්‍රී වඩන මහ වනාන්තරේ වැඩ ඉන්න භික්ෂුව සර්පයන් අතරේ කැලේ වැඩ ඉන්න යම් භික්ෂුවක් ඇද්ද මෙන්න මේ සර්ප කුල වලට මෛත්‍රී වඩන යමෙක් මේ සර්පයන් අරමුණු කරගෙන මෛත්‍රිය පැතිරුවාද කවමදාවත් ඒ කෙනාට මේ සර්පයෙන් අනතුරක් සිද්ධ වෙලා ජීවිත හානියක් වෙන්නේ නැහැ කියලා බලන්න පිරිතක කොච්චර ආශිර්වාදයක් තියෙනවද කියලා ඒ විෂ සහිත තිරිසන් සතෙකුට සර්පෙකුට පවා කෙනෙක් මෛත්‍රිය වඩලා තියෙනවා නම් කන්ද පිරිත නිතර සජ්ජහායනා කරමින් ඒ පිරිතේ සඳහන් විදියට මෛත්‍රිය වැඩුවා නම් ඒ සර්පයෙන් ජීවිත අනතුරක් වෙන්නේ නැහැ ජීවිත හානියක් වෙන්නේ නැහැ ඒ සර්පේ විෂ වෙන්නේ නැහැ එතකොට බලන්න අපිට හිතාගන්න බැරි පිරිතක ලැබෙන ආශිර්වාද ඒ නිසා පින්නතුනි පිරිතේ ආශිර්වාදයක් තියෙනවා ඒ ආශිර්වාදේ සම්පූර්ණයෙන් ලබන්න නම් ඔබ තුල තිබිය යුතු ගුණධර්ම තියෙනවා එහෙම නැතුව පිරිත් කිව්ව කෝ අපිට විපාක කියලා ඔබ ඇහුවට ඔබ තුල ඊට අදාළ ගුණධර්ම වැඩිලා නැත්නම් සමහරවිට ඔබ තුනුරුවන්වත් ඉස්සාරට නැහැ උදේ ඉඳන් තුනුරුවන්ට ගෙවල් වල බනිනවා කරදරයක් වෙනකොට පිරිත් පොත අරගෙන දුවනවා ඒ නිසා තුනුරුවන් අඩුගානේ ලෞකික සම්මාදිට්ඨිය පින්පව් විශ්වාසය කර්ම කර්මඵල විශ්වාසය මෙලෝ පරලෝ පිළිගැනීම ලෞකික සම්මාදිට්ඨිය යුක්ත කෙනෙක් බවට පත් වේ නිති පන්තිල රකින්න පොයේ දවසකට උපෝසත සීලයක් සමාදන් වේ ඒ වගේ ධාර්මිෂ්ඨව ජීවත් වේ ධර්මානුකූල වේ පින්වත්නි මතක තියාගන්න දෙවියන් පවා වන්දනා කර සිල්වත් වෙනාද ධර්මයේ සඳහන් වෙනවා දවසක් සක්ව දෙවියන් මාතලී කියන රතාචාර්යවරයාට කතා කළ කෙනා මාතලී ඔය නන්දන වනයේ තියන්න දිව්‍ය රතේ සෝදානම් කරන්න දෙවියන්ටත් දිව්‍ය රත තියෙනවා මේ අපි යන ආනවාහන වගේ නෙමෙයි මේ දෙවියන්ගේ පිනට පහළ වෙන දිව්‍ය රතේ අපිට හිතා ගන්න බෑ කොයි වගේද කියලා මොකද මනුස්ස ලෝකේ අපිට දෙවියන්ගේ දිව්‍ය ස්වභාවය ගැන මේ දේශනාවල යම් විස්තර තිබුණාට අපිට ඒක මවා ගන්න හිතා ගන්න බැරි තරම් අපේ විෂයපති ඉක්මවා ගිය තරම් දැන් මාතලී කියන්නේ දෙවියන්ගේ
රතාචාර්යවරයා හැටියට පිනට පහර වෙන දේවතා මාතරී දැන් දිව්‍ය රතේ සූදානම් කරලා සක්‍ර දෙවියන් එනකම් බලාගෙන හිටියා ටිකක් පරක්කුයි වගේ ඒ වෙලේ මාතරී ගියා සක්‍ර දෙවියන් මොකද මේ පරක්කු කියලා බලන්න යනකොට සක් දෙවිඳු මනුලව දිසාවට හැරිලා වන්දනා කරනවා ඒ වෙලාවේ කල්පනා කරා මාතලී මේ සක්‍ර දෙවියන් කියන්නේ දෙදෙව්ලොවට අධිපති චාතු මහරජික තාව 300 කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියෝ මේ ලෝකයේ සිව් දිසා පාලනය කරන සතරවරන් දෙවියන් පවා සක්‍ර දෙවියන්ට වන්දනා කරනව ගරු කරනව බොහෝ දෙවිවරු නමස්කාර කරන මහා පින් ඇති සක්‍ර දෙවියක් මනුලව කාටද මේ මනුස්ස ලෝකයට වදී ඒ වෙලාවේ අහනවා සක් දෙවිඳුනි ඔබ මනුලව කාටද මේ වන්දනා කරන්නේ සක්‍ර දෙවියන් කියනවා පළවෙනි ගාථාවෙන් කියන මනුස්ස ලෝකේ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන ධර්මානුකූලව ජීවත් වෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කර ගන්න මහන්සි ගන්න භික්ෂු භික්ෂුණී පැවිදි ශ්‍රාවකයන් ඉන්න අන්නේ අයට මම පළමුව මනුලවට හැරිලා වන්දනා කරනවා මගේ දෙවනි වන්දනාව මාතලී යේ ගහට්ටා පුණ්‍ය කරා ගිහි ජීවිත ගත කරන ගහට්ටා කියන ගිහි ජීවිත ගත කර පුණ්‍ය කරා එයා පිං කරනවා ධම්මේන ධාරම් පෝතේ එයා ධාර්මිකව අමුදරු පෝෂණය කරන සීලවන්ත උපාසක එයා සිල්වත් උපාසක පිළිසක් උපාසක කියන්නේ සීලවන්ත උපාසක තෙරුවන් සරණ ගිය සිල්වත් උපාසක උපාසිකාව එයා ධාර්මිකව ජීවත් වෙමින් ධර්මානුකූලව අමුදරු පෝෂණය කරගෙන සිල්වත් ජීවත් වෙනවා තන් අවස්ථාමි මාතලී මාතලී ඒ අයට මම මනුලව දිහාවට හැරිලා වන්දනා කරනවා කිය. එහෙමනම් අපිට පේනවා සක්‍ර දෙවියන් පවා දෙව්ලව දෙවිවරු පවා මනුස්ස ලෝකේ ජීවත් වෙන සීලවන්ත පින්දහම් කරන ධර්මානුකූලව ජීවත් වෙන ධාර්මිෂ්ඨව හරියම්බ කරගෙන ගුණධර්ම පුරන ගිහි ශ්‍රාවකයන්ට දෙව්ලව ඉන්නම් වන්දනා කරනවා. එහෙමනම් මතක තියාගන්න ඔබ දෙවියන්ගෙන් පවා වැනුම් පිදුම් ලබන උතුම් කෙනෙක් බවට පත් වෙන ඔබට පුළුවන්. ඒ ස්වභාවය ඔබ තුල ඇති වෙන්නේ ඔබ සීලවන්ත නම් ඔබ ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ඔබ ධාර්මිෂ්ඨ ඔබේ අමුදරුව පෝෂණය කරනවා නම් ඒ කියන්නේ හොරමැර වංචාවල් නැතුව ඔබ දහඩිය මහන්සියෙන් ඔබ සාධාරණව හරියම්බ කරගත් ධනියෙන් ඔබේ අමුදරුව පෝෂණය කරගන්න ඒ ලැබෙන මුදලින් පින් දහම් කරගෙන අනුන්ට උදව් උපකාර කරගෙන ධර්මානුකූලව සීලවන්තව ඔබ ජීවත් වෙනවා නම් දෙවියන් පවා ඔබට වැඳුම් පිදුම් කරනවා. ඒ නිසා පින්වතුනි ඉවැනි ශ්‍රාවකයන්ටයි මේ ධර්මයේ. ඉවැනි ශ්‍රාවකයන්ටයි ධර්මයේ පිහිට තියෙන්නේ. ඉවැනි කෙනෙකුටයි පිරිතක ආශිර්වාද ලැබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබට මේ පිරිත් පොත ගත්තොත් අපි දන්නවා අපේ ආචිලා කියලා අපේ පැරැන්නු තුන් සූත්‍රේ කටපාඩම් තුන් සූත්‍ර කියලා කියන්නේ රත්න සූත්‍රේ මහා මංගල සූත්‍ර කරණීය මිත්‍ත සූත්‍ර ඒක අපේ පැරණෝ අපේ මුතුන් මිත්ත කටපාඩම් නිතර බුදුන් ඇදලා ගෙවල්වල තුන් සූත්‍ර කිව්වා ඉස්සර විශාල ආශිර්වාදයක් ධර්මී පිළිතෙන් ජීවිතවලට ලැබුණා අදුගාන මේ වසංගතේ හරි පැතිරීගෙන යනකොට මිනිස්සු ආයමත් බයට පටන් ගත්තා ගෙවල්වල රත්න සූත්‍රේ කියන්නේ හැම පන්සලකම එකතු වෙලා ගමේ පිරිස එකතු වෙලා රත්න සූත්‍රය කියනවා. සමහරු සති ගණන් මාස ගණන් එක දිගට රත්න සූත්‍රය කියලා පිරිත් පැන් නිසා. හැබැයි ඔබ මතක තියාගන්න කෙනෙක් අහයි කොයි තින් ප්‍රතිඵල කියලා. ඒ ප්‍රතිඵලය තමයි අද අපි මෙහිම හරි බේරිලා ඉන්නේ. ලෝකෙ මේ තරම් අසර වෙන එකට. ඔබ බලන්න ලෝකෙ ප්‍රබල රටවල්, දියුණු රටවල් අද කොච්චර අසරද? දවසින් දවස ලක්ෂ ගණනින් රෝගී ලෝකෙ පැතිරීගෙන පැතිරීගෙන යන තාමත් හරිම ඖෂධයක් හොයාගෙන නැහැ අපි දන්නේ නැහැ අනාගතේ තව කොච්චර කාලයක් යයිද මේ ඖෂධයක් හොයාගන්න තව කොච්චර කාලයක් ගත වේද ඒ වෙනකොට හොයාගත්තත් ඒක පරීක්ෂණ කරලා නිෂ්පාදනය කරලා ලෝකෙම රටවල් වලට බෙදා හැරලා ඒවැ ප්‍රතිඵල ලැබෙන්න තව කොච්චර කාලයක් යයිද ඒ නිසා මේ අතරතුර ඔබට පේනවා සමාජ මේ බනහන ඔබ ඔබ ගෙදර ඉන්න කොහොම හරි ඔබට කරදරයක් නොවුනා වෙන්න පුළුවන් හැබැයි අපේම රටේ
ලෝකේ අපිට පේනවා මැදපෙරදිග ජීවත් වෙන අය යුරෝපේ ජීවත් වෙන අය ඊළඟට සමහර දියුණු රටවල පවා ඇමරිකාවේ ගත්තා සමහර ලාට හිතන්න පුළුවන් අපි ඇමරිකාවේ ඉන්නේ හැබැයි ඕම් අද විශාල බයක් අද වැඩිපුරම රෝගීන් ඉන්නේ ඇමරිකාව ලෝකේ දියුණුම රටක ඒ නිසා මොනතරම් දියුණුවත් මේ රෝගී පැතිරීගෙන ලෝකේ පුරා පැතිරෙනවා ඔබ පින්වතුනි ඔබ ධර්මයේ පිහිට ධර්මීය ආරක්ෂාව ධර්මයේ තුල පිහිටලා කටයුතු කරා උදේ හවස ගෙදර බුදුන් වහන්සේ පුරුදු වෙයි තුනුරුවන් වන්දනා කරන්න තුනුරුවන් ගැන සිහි කරා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ නිතර සිහි කරා මේ තුනුරුවන්ගේ ආශිර්වාදේ ජීවිතයට එකතු කරගන්න අන්න එතකොට බුදු ගුණ හිතන්න හිතන බුදුහාමුදුරු පෙන්නවා එක පුණ්‍ය ගංගා පුඤ්ඤාමි සම්ද සූත්‍ර බුදුහාඳුර පෙන්නා මහණෙනි කෙනෙක් බුදු ගුණ නිතර සිහි කරනවා එයාගේ ජීවිතේට පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා කෙනෙක් නිතර ධර්මීය ගුණ සිහි කරනවාද එයාගේ ජීවිතේට තවත් පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා කෙනෙක් නිතර සංඝ ගුණ සිහි කරනවාද එයාගේ ජීවිතේට තවත් පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා තුනුරුවන් ගුණ සිහි කරන කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුණ්‍ය ගංගා තුනක් ජීවිතයට ඇත්තේ. ඒ වගේමයි පිනාතර අග්‍ර පිනා. බුදු ගුණ සිහි කරන්න සිහි කරන්න බුද්ධානුස්සතිය වැඩෙනවා. ධර්මීය ගුණ සිහි කරන්න සිහි කරන්න ධම්මානුස්සතිය වැඩෙනවා. සංඝ ගුණ සිහි කරද්දි සංඝානුස්සතිය වැඩෙනවා. ඊළඟට අපි ගමු කරණීය මිත්‍ර සූත්‍රය. අපි කවුරුත් දන්නවා කරණීය මිත්‍ර සූත්‍රය මෛත්‍රී භාවනාව මෛත්‍රී ආනිසංස ගැන තියෙන දේශනා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ 500ක් භික්ෂූන් වහන්සේලා වස්සමාදාගෙන දැන් වස් කාලේ ආරම්භ වෙන්නේ නිකිණි පුන් පොහොව දවසේ මේ වගේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ හිමාල වනාන්තරයේ ආශ්‍රිත කැලේකට 500ක් භික්ෂූන් වහන්සේලා වස්සමාදාන වෙන්න වැඩි. උන්වහන්සේලා තෝරගත්තා අපි මේ වස් කාලේ මෙතන හොඳයි අපිට. ගිහිල්ලා සෝදානන් වෙලා දැන් භාවනා කරනවා උන්වහන්සේලා කැලේ දැන් සූදානම් කරගෙන ඉන්නවා මේ වනාන්තරයේ සිටි අමනුෂ්‍ය යක්ෂය උක්ත දේවතාවරුත් සිටියා මේ සිල්වත් ස්වාමීන් වහන්සේලා කැලේට ඇවිල්ලා උන්වහන්සේලා ඉන්නකොට අර ගස්වල විමාන මවාගෙන ඉහළ ඉන්න මේ අමනුෂ්‍යයන්ට මේ අයට මේ භික්ෂුන් වහන්සේලාට වඩා ඉහළින් ඉන්න බැහැ කරදරය කල්පනා කර අපි නිදහසේ මේ කැලේ හිටියා අපේ විමානවල මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් කැලේට ඇවිල්ලා අපිට කරදරයි. කොහොම හරි එළව ගන්න ඕන කියලා මහා භයානක හඬ, භයංකාර ශබ්ද, භයානක දේවල් උන්වහන්සේලාට අර කැලේ එපා වෙලා යන විදිහට මහා බිය ජනක දේවල් කැලේ ඇති කරන්න පටන් ගත්තා. උන්වහන්සේලා රහත් වෙලා හිටියේ සමහර බය උනා, තැති ගත්තා. ආපහු ගියා බුදුරජාන් වහන්සේ ළඟට. අපි ස්වාමීන් වහන්සේ අපි වස්සමාදන් වෙන්න ගියේ. නමුත් අපිට මේ වගේ ලොකු කරදරයක් මහා භයානක හඬ ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි නුඹලා ආයමත් එතනටම යන්න මෙන්න මේක කටපාඩම් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කරණීය මිස සූත්‍ර දේශනා කළා ඒ මහා වනාන්තරයේට ඇහෙන්න ඒ වන සතුන්ට අමනුෂ්‍යයන්ට දෙවියන්ට පවා ඇහෙන විදිහට සත්‍යයනා කරන්න පිටක් හැටියට ඒ භාවනාව මේක කියන මෛත්‍රී ඒ පිරිතම භාවනාවක් හැටියට නුඹලා ඒ කාලය තුල භාවනා වඩන්න කියලා. මේ ස්වාමීන් වහන්සේලා ඒ කමතහන අරගෙන ආයමත් එතනට ගියා. උදේ හවස කරණීය මිත්‍ර සූත්‍රේ හඬ නගා මහ වනාන්තරයේ සත්‍යයනා කරා. අර මේ භික්ෂුන් වහන්සේලා එළව ගන්න ඕන, පන්න ගන්න ඕන කියලා හිතපු අමනුෂ්‍යයන්ට, යක්ෂයන්ට, උක්ෂ දෙවතාවුන්ට පවා මේ සියලු දෙනාගෙන මෛත්‍රී සිතුවිලි ඇති වෙන්න පටන් ගත්තා. ඊළඟට උදව් උපකාර ලැබුණ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලා මේ වස් කාලය තුල මේ භාවනාව කරණීය මිත්‍ර සූත්‍රයේ සඳහන් මෛත්‍රියම වැඩුවා මෛත්‍රී ධ්‍යාන වැඩුවා ඒ මෛත්‍රී ධ්‍යාන වලින් විදර්ශනාවට හැරුණා මහ වනාන්තරයේ වස් කාලය අවසන් වෙනකොට උතුම් ධර්මයත් අවබෝධ කරගෙන ධර්මාවබෝධය ලැබුවා ඒ නිසා ඉතාම බලවත් පිනාතර අග්‍රම පිනක් තමයි මෛත්‍රිය ඒ මෛත්‍රිය ලෝකෙම පතුරන ආකාරය තමයි කරණීය මිත්‍ර සූත්‍ර සඳහන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි විශේෂයෙන් මේ වගේ යුගයක මේ වගේ ලෝකෙම විපතකින් අසරණ වෙලිකින යන කාලයක ඔබ ඔබේ ජීවිතය තුළ පිරිතේ ආශිර්වාද ලබා
අදවගේ උතුම් දවසක මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි උද හැම දිනාටම පිරිතේ බලය පිරිතේ ආශිර්වාදේ පිරිත් දේශනා වලින් කොහොමද ජීවිතයට රැකවරණ ආශිර්වාද ලබා ගන්න කියන කාරණයයි අද මේ ධර්මානුශාසනාවදී අපි ඔබට කියලා දෙන්නේ. මේ පිහිට ලබන්න නම් ඔබ සිල්වත් වෙන්න. උතුම් සීලාදී ගුණ ධර්ම ඔබ ජීවිතය ආරක්ෂා කරලා ධර්මානුකූල වෙන ධර්මිෂ්ඨ ජීවිත ගත කරන්න ඔබට පිහිටි ආශිර්වාද ලබන්න පුළුවන්. ඉතින් එහෙමනම් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලෙන් බුද්ධානුභවයෙන් ධර්මානුභවයෙන් සංඝානුභවයෙන් ඔබට රටට ලෝකයාටම මේ පැතිරීගෙන යන වසංගත රෝගේ ඉක්මනින්ම ලෝකෙින්ම දුරු කරගන්න වාසනාව ලැබේවා. ඒ රෝගේ දුරු කරන්න ඉක්මනින්ම ඒ සඳහා පරීක්ෂණ කරන විද්‍යාඥයන්ට අවශ්‍යක හොයාගන්න දිවාරය නොබලා වෙහෙසෙන සියලු දෙනාට ඒ සුදුසු ඖෂධ ඉක්මනින්ම හොයාගෙන ලෝකයාටම සුවපත් වෙන ඒ නිසි බෙහෙත් ඖෂධ හොයාගෙන ලෝකයාටම ඉක්මනින් ලබා දෙන වාසනාව ලැබේවා. ඒ වගේම මේ රෝගීන් වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කර අපි දන්නවා අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රයයි ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩලයේ සිට නිලධාරී වෛද්‍යවරු ඒ වගේම විශේෂයෙන් රණවීරුවන් විශාල කැපකිරීමක් කරමින් මේ රෝගේ ව්‍යාප්ත වී නොදී රෝගීන් ආරක්ෂා කරගන්නේ විශාල කැපකිරීමක් ජීවිතේ කරන මේ හැම දිනකටවත් කාය ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. ඔබටත් රටටත් ලෝකයාටමත් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන් සියලු යහපත සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.